ඉතින් කියන්න පුළුවන් නම් දැන් අරමුණ ගෙවිගෙන එන්නේ. ඒ නිසා ඒකට නිදිමතාවත් කැස්සාවත් වැස්සාවත් ඒ ඔක්කොම අස්සින් අර ගෙවෙන අරමුණ දිහා බලාගෙන ඉන්න කියලා. මේ අවුල් පාසස්සේ මේ මැරෙන දරුවා දිහා හොඳට බලාගෙන ඉන්න කියලා. ඉතින් ඇත්තටම දරුවා හම්බ වෙන වෙලාවේ හරි ආසයි බලන්. ඒක සාමාන්‍යයෙන් පිරිමින්ට පෙන්වන්නේ නැහෙනි. පිරිමින්ට ළමයි හම්බ වෙන කෑන පෙන්වන්නේ නැහැ. මොකද පෙන්නොත් එහෙම මේ වැඩක් නැහෙනි ඔය කියලා. ඒක බෙකට් කියන බිෂොප්තුමා පස්සෙනි ජෝර්ජ් ජුරන්ඩ කිව්වා ඔය කෑල්ල ගෑනුන්ට තියලා තියන්න එපා. ඕකට පිරිමි කෙනෙක් දාන්නේ කියලා. බෙකට් රයිතුමා ගයිනකොලොජිස් කෙනෙක් ඉස්සලාම් පත් කරා. තමයිට හම්බ වෙනකොට පිරිමියෙක් ඉන්න ඕනයි කියලා. ඉසර තිබුණේවා කාන්තා ප්‍රශ්න ඔවා පෙන්වන්නේ නැහැ. තිඹිරිකයක් කියලා හදාගෙන කරුවලේ තමයි දරුවා දාන්නේ. එතකොට එන වේදනාව විලිරුදාව පිරිමි පක්ෂයට දැක්කොත් කාම ආසාව නැති වෙයි. බඩ දරුණාට පස්සේ සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ. නමුත් දැන් ඕන YouTube එක බලන්න පුළුවන් ඇත්තු වදන හැටි, අස්සයෝ වදන හැටි, හරක් වදන හැටි, ගෑනු වදන හැටි පෙන්වනවා. ඒකයි කාමාතාවය කියන්නේ තන්නේ කර දෙකක්. ඒකට පුදුම ආසයි මිනිස්සු රෙක්සෝන අරගෙන, සන්ලයිට් අරගෙන, කිරිපිටි අරගෙන යනවා ළමයි වදනවා. අවදන රණේ වදපු ළමයා බලන්න. නමුත් ඒ ළමයා ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් වෙනකොට කැමති නැහැ. මලකන්ද දවසට එනකොට කියා ගන්න බෑ. අපි ඒක අවමංගල්‍යයක් කරගෙන තියෙන්නේ. ඒක දකින්න කැමති නෑ. ඒක අවමංගල්‍ය වෙලා තියෙන ඒවා නිකන් සාමාන්‍ය පොසත් මිනිස්සු අපි කිව්වත් එහෙම තැහෙන හැමකම මිනිස්සු මරණය ගැන කතා කරනවට කැමති නෑ. එයා කියන්නේ ඒක මහා අසුබ දර්ශනයක් කියන්න එපයි කියලා. ඉතින් මේ නිසා සුද්ධෝදන රජුරෝ මිලෙඩෙක් මහල්ලෙක් මලකඳක් සම්පූර්ණ නැති රාජ්‍යයක්මවලා සිද්ධාර්ථ කුමාරයා ඕකේ තමයි හැදුවේ. යුවරාජකම ලැබුණ දාසේ ආයේ සීමායි එපිටට ගියා. ගියාට පස්සේ ගොඩක් දේවල් දැක්කට එයා ඉස්සල්ලාම දැක්කේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක්. ඉතින් ඒ රතාචාර්යෙන් ඇහුවට පස්සේ ආ කිව්වා මේ ඔයි කියන්නේ ලෙඩෙක්. ඉතෙක් කලි මාණිකාව ඇතුලේ ඉඳ දීලා නැහැ ලෙඩුන්නේ. මොකද ඒකට මේ කුමාරයා කලකිරයි කියලා. මහල්ලෙක් දිද්දාතුමාර ගෙන්නන්න තිබ්බේ මේ නිසන් වනේ. ගෙනාවා නම් ඉන්න හරියක් ඉන්නේ මහල්ලෝ. නාකියෝයි නාකිච්චෝ. ඉනවන කලින් කලකිරෙනවා 26 වෙනි ඉස්සලා 29 වෙනි ඉස්සලා කලකිරෙනවා මලකඳක්. ඒ දකින්නේ පුදුමාකාර ගැඹුරකට ගියා. අර ඒ කියන්නේ බුද්ධහංකුරයන් වහන්සේගේ පුදුම පිනක් තිබ්බා. අපිට කවදාවත් නැහැනේ කොච්චර ලෙඩෙක් දැක්කත් කොතෙක් මහල්ලෙක් දැක්කත් මලකඳක් දැක්කත් ඒක අපිට එච්චර වදින්නේ නැහැනේ. මරණ තමයි තේ මම මැරෙන්නේ නැහැ. අපේ කට්ටිය මැරෙන්නේත් නැහැ. ඉතින් ඒ දේ තුල සත්‍යය තියෙනවා, ඒ දේ තුල නිවන තියෙනවා, ඒ දේ තුලයි නිවන තියෙන්නේ කියලා කියන්න අනිකෝ ශාස්ත්‍රුන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේට මොන විදිය විප්ලවයක් කරන්න වෙන්නේ නැද්ද? මෙතනයි නිවන තියෙන්නේ. මේ තමන් බලපු අරමුණ ඉවර වෙනවා දකින්න ඕන. ඉතින් ඒක දකින්නට කොච්චරක් මේ සහලවනවද කියලා බලන්න, බය වෙනවද කියලා බලන්න, නිදිමත වෙනවද බලන්න, එපා වෙනවද බලන්න, දමල ගහලා යනවා, සලුව ගසා දාලා හිටපු දන මතක නැහැ. ඇත්තටම එහෙම නැති වෙන්නේ ඉස්සරලම අපි නැගිටලා ගිහලා ඉවරයි. ඉතින් ඒක නිසා කිනුකට ඉතින්ට ආගන්න හරි අමාරුයි. අමාරු කියන්නේ ඒක දුර්ලභ කාරණයක් නිසා නෙවෙයි. අපේ අගයන් ආඩම්බරයෙන් හැමදාම අගය කරන්නේ හට ගැනීම සහ පැවැත්ම විතරයි. නැවැත්ම සහ ක්ෂය වීම වැය වීම දකින්න කව මංගල්‍යයක්. ඒ නිසා අපිට සත්‍ය දකින්න බෑ. මොකද සත්‍ය ඇවිල්ලා කතා කරනොත් අපි දුවනෝ. ඉතින් ඒක සඳහා යන්න නැත්නම් ඒ වගේ දෙයකට පෙළඹෙන්න නැත්නම් ඒ වගේ විපස්සනාව තේරුම් ගන්න නැත්නම් ඒ වගේ කමඨාන සුද්ධ වෙන්න සංසාරේ බය තේරුම් අරගන්න ඕනේ. ඔය ආයෙ ගිහිල්ලා වැටෙන්නේ ගිනි කොටට තමයි, කබලෙන් ලිපට තමයි, කක්කාවට තමයි වැටෙන්නේ. ඒ නිසා ඔය ඇති ඔය පේන දේ අරමුණ ගෙවෙන හැටි බලන්න කියන එක මේ උපසීව මානවකයාට දිනසේ දිගටම මේ අනිශ්චිත කියන වචනේ හරහා, අකිංචන කියන වචනේ හරහා කියන ඔය දැකපු දේ යමක් දැක්කනම් ඒ ගෙවෙන කම්ම බලපන්. යමක් නිශ්චය කරගෙන හිත අර සතිය පැවැත්තුනම් ඒ නිශ්චය කරගතදී අනිශ්චිත වෙනකම් බලපන්. එයාගෙන ඇසුර ඉවර වෙනකම් බලපන්. නිකන් කිනෝ ඊටිපන්දම පත්තු කරාට පස්සේ ඊටිපන්දම ගෙවෙන හැටි බලපන්. ආලෝකයේ දිමෙයි. අන්ධකාරනේ හැම චිත්තක්ෂණයකම ඊටිපන්දම ගෙවීමක් සිද්ධ වෙනවා. පැන්සලෙක ලියනකොට ලියන අකුරු ඉලක්කම් හරි. හැබැයි ලියන හැම වෙලාවෙදීම පැන්සල ගෙවෙනවා. අපි ඒක දකින්න කැමතියි. ඒක දකින්න හුරු කරලා නැහැ.
ඒක දකින්න බුදු කෙනෙක් පහල අවුරුදු 2600ක්. ඒ අතරමැද 84000ක් කට්ටිය නිවන් දැකලා තියෙනවා ඕක දැකලා. නමුත් අපි කවදාකවත් කැමති නැහැ. අපි කාටවත් කියන්නෙත් නැහැ ඉච්චර මුජාර තාලයකට ආඩම්බර තාලයට මේකයි බලන්න ඕනේ කියලා. ඉතින් එදත් ඒක එහෙම තමයි. උපජීව මානවකයාට ඒක හේතු ගන්නවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මෙහෙමයි කොයි අරමුණ ගත්තත් ඒ අරමුණ ගෙවෙනකම් බලන්න පුළුවන් නම් ඒක නිවන තමයි. ඒක පුරුම මං කියුවේ පුරුම බාධාවෙන් කියන්නේ පාරිවරිච තැන ගම. පාර දිනකම් බලයන්. අරමුණ තියෙනකම්ම නිවන නැහැ. අරමුණ ඉවර වුණාට පස්සේ අරමුණේ නිමාව, අරමුණේ ක්ෂය වීම, අරමුණේ වැය වීම, අරමුණේ Nirodhaය පටිනිස්සග්ගය කියන්නේ නිවන තමයි. ඒක නිසා හැම හුස්මක් කෙලවරම නිවන තියෙනවා. හුස්ම ගෙවෙන හැටිම බලන්න ඉන්න පුළුවන් නම් හුස්ම අපි කියමු මෙහෙම ඒකේ ආකාර දෙකක් ලොකු සංසි මතක් කරනවා හුස්ම බලනකොට හුස්ම නොදෙන යන වෙලාවකුත් තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න හිත හොඳට ප්‍රනීත වෙලා සතිමත් වෙච්ච කෙනා පළවෙනි ආස්වාසයේ ගෙවීමත් බලන්න පුළුවන් පළවෙනි වූ ප්‍රස්වාසයේ ගෙවීමත් බලන්න පුළුවන් අන්නේ විදිහට මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ ගෙවීම සහ හුස්මේ ගෙවීම කියන එක ශුද්ධ අවස්ථාව සහ විශාල අවස්ථාව කියලා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය යෝගාවචරයකට භාවනා කරන්න කෙනෙකුට හොඳ මේ හේතු කාරණා සම්පත් වෙච්ච කෙනෙකුට විනාඩි 30ක් 35ක් යනවා මේ හුස්ම බලන්නේකොට හුස්ම කය තැම්පත් වෙලා හුස්ම ගිවිලා. ඉතින් ඒක යෝගාවචරය දකින්න මට නිදිමත ආවා, මට කම්මැලි වුණා, මට එපා වුණා, මට හිතවිලි වගේ එන්න ආවා, මට වේදනා එන්න ආවා කියලා යාට තේරෙන්නේ නැහැ මේ හුස්ම ගෙවෙනකොට තමයි මේ මායෙම ඉන්නේ කියලා. එයා ඊට පස්සේ හුස්ම අතහැරලා අර ආපු හිතවිල්ලත් එක්ක වේදනාවත් එක්ක දිග කතන්දර ගොතනවා. මෙහෙම හිතවිල්ලක් එන එක ඇයි? මේ පේන හිතවිල්ල මේ දෙයියෝ මට දීපු එකක්ද? එතන කවුරු හුණියම් කළාද? එහෙම නැත්නම් මේකද ආත්මය කියන්නේ? එහෙම නැත්නම් මේකේ තේරුමක් නැද්ද? ඒ අර හිතවිල්ලට ඇවිල්ලා අපි අංජබජල් කරන තමයි මාර්යා මේ එක එක බෝල දාන්නේ. එතකොට ඒ වෙනුවට හිතවිලි අස්සෙන් අර හුස්ම දිහා බලන්න පුළුවන් නේද? එන වේදන ආසෙන් හුස්ම දිහා බලන්න පුළුවන් නම් සද්ද ආසෙන් හුස්ම දිහා බලන්න පුළුවන් නම් ඒ දැක්මන කියන විනිවිද දකින්නයි කියලා විපස්සනා කරනවා කිය. ඒ වෙලාවට කවුරු හරි ඔය මොකක් හරි මායමක් ඇවිල්ලා අර හුස්ම ගෙවිගෙන යම පටන් ගන්නකොටම ඒ නානාවිද දේවලුන් සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා විද මේසමවා මගෞරන්නේ නානා රුදු වේසම ඒ හැම වේශයක්ම අපි කේන්දර බලන්න යනවා විස්තර කරන්න හදනවා මේ නැකත් බලනවා බල 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 ඉනකොට අනබන ගෙවිලක් තියෙරා දන්නෙත් නැහැ ආපු සද්දයක් දිගේ කතන්දර කරනවා හෙට වේදනාවක් දිගේ කතන්දර කරනවා ඊට පස්සේ හිතවිල්ලක් දිගේ කතන්දර හදනවා ඕක තමයි ජීවිතේ කියන්නේ මේ කවදා හරි ඕක මේ එන ඒ වෙලාවට එන ආගන්තුකයා ඒ වෙලාවට එන ඒ අමුත්ත පැත්තක තියෙද්දි මොකද්ද මේ මූල කර්මස්ථානේ මොකද්ද වෙන්නේ කියන්නේ කොච්චර කමඨාන් සුද්ධ කළ දුන්නත් ඒකෙන් පන්නන්න තමයි මාරයා ඉන්නේ ඒක අපි දක්ෂකමක් එකට අරගෙනක් තියෙනවා අපි හිතා ගන්න එක මගේ දක්ෂකම නිසා තමයි මේ ආපු අරමුණක් දිගේ යන්න පුළුවන් වුනේ කියලා එතකොට අර ගත්ත මූල කර්මස්ථානේ ගිලිහිච්ච බව ක්ෂණය පන්නපු බව හරි අමාරු තේරුම් ගන්න යනකොට මේ යෝගාවචරය හිත නරක කරගන්න. එක්ක මේ ස්වාමීන් වහන්සේ මං කියන දේ තේරෙන්නේ නැහැ බලන්න මෙච්චර ලස්සන කහා පාට ආලෝකයක් ආවා. ඉතින් ආලෝකය ගැන බලන්න තු වෙන මොනවා කරන්න තිය බලන්න ඉනෝට ආන් අර පැත්තෙන් ගිහිල්ලා මෙයා. පුදුම ආසාවකින් කතා කරනවා නිල් පාට ආලෝකයක් ආවා කහා පාට ආවා ඊට පස්සේ මුණා මේ මුණා ඒ ගියා මේ ගියා කියලා අන්තිමට ගූ ගියා කියලා තමයි කියන්නේ. අන්තිමට ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක කිව්වු ගමන් බණිනවා. මේ ස්වාමීන් වහන්සේ මොනවද මේ කතා කරන්නේ කියලා. ඉතින් ලියලා තියෙන හැම නව කතාවක්ම වුණා. හැම කෙටි කතාවක්ම වුණා. හැම ටෙලිඩ්‍රාමා එකක්ම වුණා. හැම නාට්‍යයක්ම වුණා. හැම පත්තරයකම තියෙන වුණා. හැම රේඩියෝ එකෙම තියෙන වුණා. කවදාකවත් තියෙන බන්නේ බලනින්න එකේ ගෙවීම දකින්න නිරෝධයට කිට්ටු කරන කතාවක් මේ ලිඛිත භාෂාවේ මේ සරුවචන හංසගේ තුන්වෙනි ආර්ය සත්‍ය හැර නෑ. ඒක එන්න බෑ. මුදු භාෂාව හදලා තියෙන්නේ දේවල් එකතු කරන්න. භාෂාව හදලා තියෙන්නේ මොකේ කරියව පටලවල අපි මත් කරලා තියන්න. බුදුන්ස කියන භාෂාව ඉක්මවපන්, අරමුණ ඉක්මවපන්. උඹට දුක ඉක්මවන්න පුළුවන්. ඒක දිහා බලපන්. ඔය ඔක්කොම ඇවිල්ලා සෙල්ලම් දාන වෙලාවේ මේ මොකද වෙන්නේ කියලා ඒකට උපමාවක් දෙනවා. මේ හතරමන් හන්දියක මැජික් පෙන්නන
මායා පෙන්නන මායාකාරයෙක් ඒ මොකක් හරි මායාවක් කරන්නවට බෙරේ හයියෙන් හොල්ලන්න පටන් ගන්න කට 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 මේ ඇදී මේ පණ තියෙන මාළුවෙ පෙන්නන මේ ඇදී අර බෙරේ හොල්ලන වේගෙදියා බලන මොහොතට අපි එකට කියන ඇස් බැඳුම් ගිය ඉතින් අපි හැමදාම වෙන්නේ භාවනා කරන විට බං ගන්න අනික හයිඩේක වෙන්නේ නැහැ අරමුණ පොඩ්ඩක් ගෙවෙන්න පටන් ගන්නකොට අරමුණ විපරිණාමයට යනකොට ගොරෝසු අරමුණ නැත්තම් ඕලාරික අරමුණ සිුම් වෙනකොටම යෝගාවට ඔළුව කරගෙන පටන්